பாரு. මට නම් පේන්නේ හැලමල් ගොඩක් විතරයි. කොහොමද අඳුරගන්නේ? මම සිතුවම් කර පෙන්වන්නම්. කොහොමද මා ඔබ වහමතන්නේ? රාහුල කියන්නත්ද, පුතා කියන්නත්ද, වැරද ගන්නත්ද? ඔබේ පියා කියදා පට ජීවත් වුණේ ඔබ නිසා. දැන් ඔබත් මට නෑ. හොඳයි, අපි අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපෙන් පස්සේ ආයෙත් කතා කරමු. බුදු සිරිත සහ කාන්තාව, ඒක තමයි අපේ මාතෘකාව, අපේ සම්මානිත මහාචාර්යතුමා. ඔව්, මම හිතනවා දැන් අපි හුඟක් කතා කරා, හුඟක් දේවල් පිළිබඳව. මම විශේෂයෙන් මේ අර චරිතය පිළිබඳව තව ටිකක් මට කතා කළා මදි. දැන් මට මෙහෙම හිතෙනවා, දැන් මේ අපේ මේ සාහිත්‍යයේ විශේෂයෙන් ත්‍රිපිටක සාහිත්‍යයේ මේ කතා තමයි වැඩි. කියන්නේ ඉතින් ගත්තහම ඔක්කොම චර්යා පිටක අරවා, මේ අපදාන පාලි, තේර ගාථා, තේරී ගාථා, ධම්මපද, උදාන, ඉති උත්තක, සුත්තන, මේ සේරගේම කතන්ද. මේ චරිත තුළින් තමයි අපි මේ සංස්කෘතිය නිර්මාණය කරන්නේ. හැබැයි මේ චරිත වල හැංගිච්චි තැන් තියෙනවා, ඒවා හරියට ප්‍රතිනිර්මාණය වෙලා නැහැ. දැන් මෙතුමාම අපිට උගන්වලා තියෙනවා අවස්ථානුකෘති නාට්‍යම් කියලා, ඩ්‍රමටික් සිටුවේෂන්, අවස්ථාව තෝරා ගැනීම තමයි හරි වැදගත් වෙන්නේ. ඉතින් මේකෙදි මම දැක්ක දෙයක් තමයි මේ චරිතේ, දැන් මේ අර ඔබතුමාගේ වගේ මේවා 60ක් විතර හදන්න ඕනේ මේ චරිතේ මේවා කරලා. නමුත් හරියට ඒ සංවේදී අවස්ථා ටික තෝරාගෙන තියෙනවා. ඊළඟට මම කියන්න ඕන එක, මම ඔබතුමාටත් ඊයම කිව්වා, මේ හුඟක් ඒවා වල අපි දකිනවා මේ පාලි, සංස්කෘත, සිංහල මෙව වරද්දන හැමතැනම. මේක එක අකුරක් වරද්දන්නේ නැහැ. හරි වටිනවා. ඒ දැන් ඔය ගාත ටික වුණත් දැන් බලන්න ඕක කොච්චර ලස්සනද කියලා. ඔය දෝධක විරතනේ වෙ තියෙන්නේ. දෝධක මිච්ඡති චේ බබ භාගා, බගන තුනයි ගුරු දෙකයි. එතකොට මේ ඉතින් නමට චක් කවරංකිත රත් සුපාදු, මේක හරි ලස්සනද මෙතුමිය කියනකොට අපිට එහෙම කියන්න බෑ. නමුත් මේවා ඒ විදිහට ගායනා කරුවොත් දැන් සමහර අය එහෙම නෙමෙයි ඕක ගායනා කරන්නේ, මේ සින්දුවක් හැටියට. ඒ හුඟක් ඒවා වල එහෙම. ඉතින් මේකේ ඒ නියම පිළිවෙලට ඒ ගායනා ටික තියෙනවා. ඊළඟට ඒ චරිත දැන් මම මේක අර මේ දොරමරලා පටන් ගන්න ඉස්සෙල්ලත් මේ කතා කරගෙන හිටපු කාරණය මොකද, අපි මේ චරිත සමාජයට දීලා තියෙන ආකාරය අනුව තමයි මේ කාන්තාවට බුදු සමය තැනක් එනවද අරවද කියලා මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් අපි මේ චරිතය හරියට නිර්මාණය කරලා නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මෙතනදී
මේවා සන්දර්භ දෙකක් මෙතුමත් මේක සඳහන් කළා මේ 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 චරිත තුල මේ කාන්තා චරිතය තුල තියෙනවා මේ සිද්ධිය තුල ආධ්‍යාත්මික සන්දර්භයයි ලෞකික සන්දර්භයයි කියලා දෙයක් මේක ඔය බෞද්ධ සාහිත්‍ය හැමතැනම තියෙන එකක් ඔය දෙක එකතු වුනහම මාටින් ඉක්ටන මහත්තයා කියන්නේ ඕකට කියන්න පුළුවන් හොඳම සංකල්පය තමයි ප්‍රසාද සංවේගය කියලා ප්‍රසාද සංවේගය දැන් බුදුහාරුවත් කියනවා මෙන්න උපන් තැන පිරිනිවන් මේව බල්ලා ප්‍රසාද සංවේග ඉපදී යුතුයි කියලා ප්‍රසාදයක් ඇති වෙනවා ඒ වගේම සංවේගයක් මේ මේක බොහොම හොඳයි කියලා ඊට පස්සේ අනේ අයත් නැති වුණා මෙහෙම වුණා කියලා මේකෙන් තමයි භාව විරේචනයක් සිද්ධ වෙන්නේ එතකොට අපිට ඔය දේවදත්ත චරිතේ දැන් අපි හිතන්නේ මහා වෛරක්කාරී කරේ මේ කියලා. නෑ එහෙම නෙමෙයිනේ අහෝ දෙව්දත් නොදිති මොක්පුර කියලා උත්තිලහාඳුරුත් මේකේ සාධාරණත්වයේ දැක්කනේ. දැන් මේකේ අපි දැන් බලන්න එයා ක්‍රියා කරන්නේ කොහොමද කොච්චර ලස්සනද මේ සංකල්පේ සමාජයට දෙනවා නම්. ඒ කියන්නේ තමන්ගේ මේ අක්කා අනාථ වෙයි කියලා නේ. නංගි තමන්ගේ නංගි අනාථ වෙයි කියලා. එයාගේ අනාගතය ගැන බියක් මේ තියෙන්නේ. ඊළඟට සුප්‍රබුද්ධ රජුරෝයි සුද්ධෝදන රජුරෝයි කල්පනා කරන එකත් ඇත්තනේ මොකද මේ නිකම් මේ වැඩ කඩුවක්වත් අල්ලන්න බැරි මේ මොකක්වත් නැති මිනිස්සෙක් මේ රාජ්‍ය නායකත්වයට පත් කරන්න පුළුවන් ඒ කාලේ යුද්ධ වීරයෝ මේ රජුරෝ කියන්නේ මේ දේශ සීමා පුළුල් කරගත්තු. ඉතින් ඇත්ත ඒ වගේ කෙනෙක් රජ කරන්නත් බෑ. ඊළඟට දේවදත්ත මෙතනදි කතා කරනවා මේ 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 සුනීතටයි සෝපාකටයි මේ 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 අයට ලොකු 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 තැන් දෙනවා මේ මේ මට ඒ මොකක්වත් දුන්නේ නැහැ. ඉතින් වෛරයක් ඇති වෙන්නේ නැද්ද? අපි දැන් ඒ ඒ මිනිස්සයාට බයි ඉන්නේ. දැන් අද බලන්න මොකේද ඇත්තේ ඕක කියලා. දැන් දේශපාලන ශාස්ත්‍රයේ බලන්න කවුද ඊට පස්සේ තමන්ගේ පුතයි දරුවයි ඊයට තැන දෙන එකනේ කරන්නේ. මසිනා වෙලක් මට නෑ තනතුරක්. මට තනතුරක්. ඉතින් මේක හරි සාධාරණයි. ඉතින් මේ මනුස්සය එහෙම හිතන එක හරි. ඉතින් අන්න ඒ ආකල්පය මෙතන තියෙනවා. සාධාරණයි කියන එක නෙමෙයි. හැටිවීම ස්වභාවිකයි. මේක මානසික ස්වභාවයනේ. යෝයන් ස්වභාවෝ මෙතුමල්ම කියන්නේ යෝයන් මට මතකයි මුල්ම දේශනේ තියෙනවා යෝයන් ස්වභාවෝ ලෝකස්ය සුඛ දුක්ඛ සමන්විතක්. මේ ලෝකේ තියෙනවා නම් සැප දුක් දෙකින් යුක්ත යම් ස්වභාවයක් සෝංගාද්ධපි නයෝ පේතෝ ඒක මේ වාචික සාත්වික ආහාර අභිනේ මාර්ගෙන් ඉදිරිපත් කරනවා නම් නාට්‍ය මිත්‍යපි දීයතේ. ඉතින් ඒක ඒ විදිහටම ඉදිරිපත්. එතකොට තමයි අපි සංවේදී වෙන්නේ. දැන් අපි සංවේදී වෙන්නේ දැන් කොහොමද අපි ඒක ගොඩක ඉන්නවා. දැන් බුදුහාරවන්ගේ පැත්තේ හරි සිද්ධාර්ථ කුමාරයාගේ පැත්තේ ඉඳලා අරය දිහා බලනවා. එක්කෝ අරගොල්ලන්ගේ පැත්තේ ඉඳලා මේ පැත්ත දිහා බලනවා. මේකින් වෙන්නේ සමාජය තුළ ගැටුමක් ඇති වෙනවා. නමුත් සාහිත්‍ය නිර්මාණය කියන්නේ අපේ සංවේදී බව ඇති කරන්න ඕනේ දෙපැත්තටම. එතකොට තමයි අපි මධ්‍යස්ථ චේතනාව අපේ ඇති වෙන්නේ. දැන් බුදුහාඳුරන්ට රාහුල කුමාරයාත් එකයි සෝපාකත් එකයි නේ. එහෙම උනේ ඇයි අර සංවේදී බව සංවර්ධනයේ. එතකොට අපේ සමාජය තුළ සංවේදී බව සංවර්ධනය කරන විදිහට චරිත නිර්මාණයක් කෙරෙන්නේ බොහොම කලාතුරකින්. මේ චරිතය නම් මෙතනට කලින් අපිට නිර්මාණය වෙලා අර එකම කවියේ තියෙන අර මේ මේ දෙකක් අපි කතා කරනවා නිතරම අර පෙර පෙර කඳුළු කියන එකයි ගව්වෙන් ගව්ව දේමාලිකා සැද ඕකත් දෙපැත්තක් නේ. නමුත් ඔය දෙපැත්තම එකව කරන්න ඕනේ නේ. ඒ එතන ඉතින් හොඳයි අර දෙපැත්තකට බලන එක. නමුත් මම හිතනවා මෙන්න මේ චින්තනය තමයි බුදුහාරෝ උත්සාහ ගත්තේ දෙන්න. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ මේ කාන්තා චරිත විශේෂයෙන් අපි කාන්තාවන්ට දැන් සමහර විරාවට අපි බමුණන්ට බයිනවා මේ අම්මේ මේ කාන්තාවන්ට මෙහෙම බැන්නා මේ කිසිම දුවංගුල පඤ්ඤා කිව්වා අරෝමවා මේවා කිව්වා කියලා නෑ. නමුත් ඒකේ තව පැත්තකුත් තියෙනවානේ. දැන් ඔය මම හිතන්නේ මනුස්මෘතියේ මෙහෙම තියෙනවා මේ ප්‍රජා තස්මාත් ප්‍රජයන් ස්ත්‍රී චින්තිතේ නිත්‍යං සුතං සූතේ තථා විදං. කාන්තාවක් යම් පුරුෂයෙක් ගැන නිතර නිතර හිතනවා නම් දරුවා බිහි කරන්නේ ඒ හිතන මිනිහට අදාළවලු. ඒ නිසා තස්මාත් ප්‍රජා විසුද්ධ්‍යර්ථං ස්ත්‍රියං රක්ෂේත් ප්‍රයත්නතා. ඒ නිසා මේ ප්‍රජා විසුද්ධිය පිණිස ඒ කියන්නේ හොඳ දරුවන් බිහි කරවීම සඳහා ස්ත්‍රිය හොඳට රැක ගන්න ඕනලු. ඉතින් ඒ පැත්තෙන් එතන සාධාරණත්වයක් තියෙනවනේ නේ. ඉතින් මම කියන්නේ මේ දෙපැත්තම අපි ගත්තොත් එහෙම. ඉතින් ඒ නිසා මම හිතනවා අර මෙතුමා කිව්ව වගේ බුදුහාඳුරෝ මේක භික්ෂුණී ශාසනය පිහිටුවීමේදී ඔය හැම සාධකයක්ම කල්පනා කරලා ගන්න ඕනේ. එහෙම නැතුව මේක මේ එක පාටම මෙව කරුවා නම් එහෙම සමහරට මේ අද වෙනකොට මේවා පිළිගැනීමකට ලක් වෙන්නේ නැහැ නේ. අනිත් එක ඔය ඔතන තව වැරද්දක් කරනවා. මොකද්ද අෂ්ටගරු ධර්ම කියන එක? ඒත් බුදුහාරුවම කියනවා එතන
මේකාර තලාකයක් වැවක් උතුරල යන්ඩ ඉසරලා මම මේ බැම්මත් දැම්ම වගේ මේක දන්න ඉතින් දැන් අදට ඕක ඔන්න ඉතින් අද වෙනස් කර ගන්න පුළුවන්නේ. ඉතින් අදඒක වෙනස් කර ගන්න ඇයි අර හනමිටිය වගේ අරංගෙනවා ඒකන ඒකන ප්‍රශ්න තියන්නේ. අර මම නිතරම කියන්න මොකද අර ගියසරේ අර අපේ ජන්දිමනායක හරු අර භික්ෂණන් වහස ලගෙනල්ල ධාරි දුන්නල අයිත් මං කිවා අර අර වයසක අම්ම කෙනෙක් කිටිය තාත්තයි අම්මයි මේ දරුවෝ දහයයි පිරිමිම දහයයි අන්තිමට පිරිමිදායත් පැවිදි වුණා තාත්තත් පැවිදි වුණා නො දැන් නෝන තනි වුණා නෝන කල්පනා කළ දැන් මාත් ගිහිම් පැවිදිවෙන්න ඕන මෙහෙනවරක කියලා ගියා. එතොට එයා දැම් වයස කෙනෙක්නෙ ඉතින් මෙයාව පැවිදි කරත හොඳයි මේ වැඩටරීමේ කියලා. ඉතින් දැන් හැබැයි මේ එකදහස් දැන් අර භික්‍ෂුණියෝවාද සමු යනකොට කට්ටියොක්කොම ලෑස්තියෙනවා දැන් ඒ එකට යන් හාමුදුරුවන්ගේ අවවාද ගන්ඩ මෙයාල ඇත්තම නෑනෑ ඔයා ඔන්න ඔය අපිනකොට උනු අතුරුණු කරලා තියන් අපි ඔක්කොට මැඟහෝතන්ට කියලා එයාට මෙතන පන්සලේ ඉන්ට කියලා අරගොල්ලු ගිය දැන් මෙයා ඕක කම්පන්දරේ විධ විදිරිත නම එක විදිහක් කියන්න ඊට පස්සේ මෙයා මේ වතුර එක ලිපේ තියලා දරද්දාලා අවුලුවන් නැතුව නිකම් බලන් ඉඳලා මේක දිහැ බල්ල රහත් වුණා මෙයා දැන් ඉතින් ඉන්නවා මේක දිහැ බලාගෙන ඉතින් අරගොල්ල ආවාහදිසිද පිටියට කෝ වතුර ලෑස්තිද නෑ ඉතින් බනින්ද තියාගත්තානේ අන්තිමට දැන් මෙයා කිව්වා ඉතින් උණු වතුර ගන්න ඕකේ මෙයා ඉර්ධියෙන් උණු කරලා පෙන්නුවා එතකොටයි දැන් ඉතින් ඒ නිසා උත්තන මේ මේ වික්ෂුණී සම්මුතියට යනවාද අට්ටගරු ධර්මයේද නෙමේ මෑණියනේ මේ වික්ෂුණී වහන්සේ වැදගත් වෙන්නේ අපි මේ වෙලාව රහත් වුණා නම් ඉතින් ඔය එක ධර්මයක්වත් ඕනේ නැහැ නේ ඔය කතන්දර මුකුත් ඕනේ නැති ඒකයි මේ කාන්තාව කියන එක බුදුරජාණන් වහන්සේ හැම විටම අංක එක දීලා තියෙන ප්‍රඥාවට ඒ ප්‍රඥාවෙන් ඉහළ තත්ත්වයට නැගුණා නම් ඒ අවස්ථාවන්හි තමයි උන්වහන්සේ අග්‍රස්ථාන දීලා තියෙන්නේ. අර කලින් කතා වුණු ඇයි දේවදත්ත හාමුදුරන් දුන්නේ නැත්තේ ඇයි සෝපාකර දුන්නේ එහෙම අදහසක් ආවයි. ඒ නිසා මේ ඇතරම අග්‍රස්ථානය දුන්නේ යශෝදරා තෙරණින් වහන්සේටත් තියෙනවා අග්‍රස්ථානයක්. නමුත් අග්‍රශ්‍රාවිකා තනතුර තත්ත්වේ ලැබිලා තියෙන්නේ කේමා උපලවන්නා ප්‍රඥාවටයි ඉර්ධි ප්‍රාතිහාරයට අතනත් මේ අර දෙන්නටත් එහෙමනේ ගරි උත්සාහනන්ටයි ඒ ඒ තනතුරු දෙකම මෙතනත් තියෙනවා ඒ විදිහට නෑදෑකම් හිතවත්කම් මත තනතුරු දීම බෞද්ධ සම්ප්‍රදායෙ නෙවෙයි දැන් එහෙමනම් ලොකු ධනවත් පවුල් වලින් ඇවිල්ලා පැවිදි වුණා ඒ වගේම බ්‍රාහ්මණ පවුල් වලින් කොහොමද ඒ බ්‍රාහ්මණ සමාජය තුල ඒගොල්ලෝ ඉහෙල දැන් මුත්තා මෙත්තිකා සුභා බද්දා කපලා කපලානේ ওই චරිත කොම් බ්‍රාහ්මණ පවුල් වලින් ඇල්ලුවේ නැති මේක නෙමෙයි මෙයා මේ වෙන විදියක් නේ කරන්නේ මේ සාමාන්‍ය සමාජ කරන විදිය නෙමෙයි නේ බුදුහාරුක ඒක නෙමෙයි හරි නෝ ඒ තත්ටි ඇත්තටම අග්‍රශ්‍රාවිකා කියන අග්‍රශ්‍රාවක අග්‍රශ්‍රාවිකා කියන එක මම තේරුම් අරන් තිනේ ශ්‍රාවක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන කෙනා කියලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසම ශ්‍රාවක කියන වචනයෙන් අඳුනලා තියෙන අටපුරුෂ පුද්ගල ඒස භගවතු ශ්‍රාවක සංඝ. ඒක ශ්‍රාවක සංඝ කියන කාරණේදී මේ අට දෙනා වහන්සේ මේතුළු සෝවාන් සකුල්දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග හතරට ඵල හතරට පත්තුණු අට දෙනා. ඒකට භික්ෂුන් වහන්සලා ඇති භික්ෂුණීන් වහන්සලා ඇති උපාසක පිරිස ඇති උපාසිකාවන් ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවුරු හරි මගේ ශාසනේ කවුරු හරි වෙන්න ඕන නම් භික්ෂුවක් නම් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වගේ වෙන්න අග්‍රශ්‍රාවක මෙහෙණින් වහන්සේලා නම් කේමා උපලවන්නා මහරහත් මෙහෙණින් වහන්සේලා වගේ අග්‍රශ්‍රාවක කියන වචන දෙක භාවිත වෙන්නේ ගිහි උපාසකෙක් නම් සුද්ධෝදන රජුරෝ අරිහත් භාවයට පත් වුණු කෙනෙක් සුද්ධෝදන රජුරෝ බාහ්‍ය දාරුචිර වගේ වෙන්න උපාසිකාවක් නම් වේලුකණ්ඩකේ නන්දමාතා කුජුත්තරා වගේ අනාගාමි තත්වයට පත් වුණු කෙනෙක් බවට පත් වෙන්නේ කියලා ඒ හැම අවස්ථාවකම ප්‍රධානත්වයේ දීලා තියෙන්නේ ආධ්‍යාත්මික ශාන්තිය ළඟා කරගත්තු පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ අවධානයට ලකුණේ රූපේවත් ධනේවත් කුලේවත් කිසිවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ චරිතය උත්තරීතර චරිතයක් හැටියට අපට වඩවඩවත් පේන්ට ගන්න අවශේෂ චරිත නිසා ඒ චරිත විසින් තමයි ඒක ඉස්මතු කරන්නේ. තව තවත් ඒක උත්තරීතරයි ඒක කිසිම සැකයක් නැහැ. මට රෞතමත්වක සඳහන් කරා ඒකත් කියන්න ඕනේ. මොකද දැන් මේ චරිත කියන්නේ ඔය අපි දන්න ඕක නෙමෙයි. ඕක ආශ්‍රයෙන් දැන් මෙතුම වගේ අලුතෙන් හදන්න ඕනේ මේ චරිත. ඒ අතින් අද දැනට තියෙන හොඳම බුද්ධ චරිතය හැටියට මට සැලකෙන්නේ අමාවැස්ස. Portrait of the Buddha කියලා ඔකද ඒක මං හිතනවා ඒකේ තියෙනවා ඒ නියම බුදු සිරිත.
කියන්ට උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේ වගේම යශෝදරාවගේ චරිතය ඉස්මතු වෙන්නෙත් රාහුල කුමාරයා හින්දා බුදුරජාණන් වහන්සේ නිසා තමයි. ප්‍රධාන වශයෙන් දෙව්දත් නිසා ඒ ගැටුම් ඇති වෙන්නේ, ඒ සංකීර්ණ ස්වභාවයන් ඇති වෙන්නේ, ඒ සියලු මනෝභාවයන් ඇය තුළ ඇති වෙන්නේ මේ අවශේෂ චරිත නිසා, විශේෂයෙන් රාහුල කුමාරයාගේ චරිතය. රාහුල කුමරුන් තමයි යශෝදරාවගේ චරිතය වඩාත් ඉස්මතු කරලා ගන්න බුදුරජාණන් වහන්සේ හැරුණ විට. දැන් හසන්ත මහත්තයා මේ චිත්‍රපටයේ මේක තැනක තියෙනවා හරි සංවේදී. දැන් මේ කවුද මේ අජාසත් දේවදත් හම්බෙන්න ගිහිල්ලා තමන්ගේ මල්ලිනේ නේද අයියා හම්බෙන්න ගිහිල්ලා ඇයි මේ තරම් වෛර කරන්නේ කියලා කියනකොට අරයා කියන්නේ මොකද්ද, ඔයාට අනුකම්පා කරනව අයර වෙන කළ හැකි දෙයක් නෑ කියලා. හරි ලස්සනයි මේක නේද? ඒකනේ අපේ බෞද්ධ ප්‍රතික්‍රියාවනේ. ඒ පණිවිඩය තමයි යන්න ඕනේ සමාජයට. ඉතා සංවේදී අවස්ථාවක්, විශේෂයෙන් රාහුල කුමාරයා පැවිදි කරන අවස්ථාව. මට ඇහෙනවා අර සිනමාශාලා කඳුළු පිහිනවා, මහා සද්දන්ත මිනිස්සු කඳුළු පිහිනවා මම බලාගෙන මේ අර රාහුල කුමාරයා. අනිත් එක අර මේ කාන්තාවයි මේ පුරුෂයයි, සිද්ධාර්ථ චරිතයයි යසෝදරා චරිතයයි නිරූපණය කරන ඒ කාන්තාවයි ඒ පුරුෂයයි ඒ චරිත දෙකත් අපි අගය කරන්න ඕනේ. ඒ කාන්තාව කොයි තරම් සංවේදී විදිහට මේ මෙතුමාගෙන් තමයි දැන් දැනගන්න ලැබුණේ. මේ අඬන්නේ මේවා දාලලු ඇහැට මෙයා ඒවා නැතුව ඔය ස්වාභාවිකලු ඇඳන්නේ. ඒක හරි වටිනවා. ඒක හොඳයි. අද දොරමඩලාවේ මාතෘකාව බුදුසිරිත සහ කාන්තාවෝ. ඒ මාතෘකාවට අදාළව අපට මහාචාර්යතුමාගේ අලුත් සිනමා කෘතිය ගැනත් කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒක උචිත නිසා, අපේ මාතෘකාවට ගැළපෙන නිසා, මාතෘකාව පෝෂණය කරන තවත් අනුමාතෘකාවක් නිසා අපි ඒක මතු කරගත්තා. ඒ ගැන කවුරුත් අමනාප වෙන්න ඕනෙත් නැහැ. කවුරුත් ඒ ගැන කතා කරන්න, මේක ශාස්ත්‍රීය පදනමක ඉඳලායි අපි ඒක කතා කළේ. මට අවසර දෙන්න.